දැන් ටෙලිවිෂන් ටෙලිවැකියා. ටෙලිවැකිය අප ලිවීම ආරම්භ කළේම වැරදි පෙන්නනවා වගේම විවේචනය කරනවා වගේම අප නැනනුවන පමණින් නිවැරදියයි සිතන දේ සමාජගත කිරීමටයි. අප ටෙලිවැකිය ආරම්භ කළ දිනේ සිටම පවසන කාරණා කිහිපයක් මතක් කළ යුතුයි. එක, අපට කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය නැහැ. හොඳ නම් හොඳයි, නරක නම් නරකයි. ආයේ අප රනිල්ටවත්, පර්සි මහේන්ද්‍රටවත්, නන්දසේනටවත්, අනුරලට, සජිත්ලට, ගම්මම්පිල්ලට, විමල් වීරවංශලට සත පහකට බයක් නැහැ. ජීවිත අවසන් වෙන්නේ මරණයෙන්. මරණයට බය නැති මිනිස්සු හොරුන්ට, තක්කඩියන්ට බය නැහැ. අප මේ තක්කඩි දේශපාලනයට සත පහක්වත් බය නැහැ. සදාකාලයටම විරුද්ධයි. හැබැයි හුදෙක් විරුද්ධත්වයේ පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ නිසායි අප මුලින්ම යෝජනා කළේ මේ 225 එපා නම් විකල්පය කුමක්ද කියලා. විකල්පය මේ රට බුද්ධි මණ්ඩලයකට බාරදීම. උදාහරණයක් ලෙස අප යෝජනා කළ පරිදි කෘෂිකර්මය වහා ගොඩ ගන්න ඕනේ. ඒකට හොඳම සුදුස්සන් ඉන්නවා අපේ රටෙත්, රටෙන් පිට ගිය අයත්. මහාචාර්යවරුන් වන මාරඹේල, ජනේන්ද්‍ර කොස්තල, සමන් ධර්මකීර්තිල, අරුණ කුමාරල වගේ තව 200ක් මේ රටේ ඉන්නවා. ඒ අයට බලය දෙන්න. අය වැරදිලාවත් ඒ මහාචාර්යවරුන්ට උඩින් මහින්දානන්දලව දාන්න එපා. විශේෂයෙන් නන්දසේන ජනාධිපතිට කියන්න ආයේ පොහොර පැකට් එකක් දිහා හැරිලවත් බලන්න එපා කියලා. මේ මහාචාර්ය ආචාර්යවරුන්ට පුළුවන් ගොවි අදහසුත් අරගෙන රටට නිවැරදි ප්‍රතිපත්තියක් හදන්න. හදන ප්‍රතිපත්තියේ පත්තරවල දාන්න. අපටත් කියවලා අදහස් දෙන්න ඉඩ දෙන්න. ආර්ථිකයට මහාචාර්ය නන්දලාල් වීරසිංහව ගත්තා වගේ තව කණ්ඩායමකට කියන්න, ජාත්‍යන්තරයත් එක්ක එකතු වෙලා කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන සැලැස්මක් හදලා රටට කියන්න කියලා. මේ තමයි රට ගොඩගන්න පුළුවන් එකම ක්‍රමේ. හැම ක්ෂේත්‍රයකටම එහෙම විශේෂඥ කණ්ඩායම් පත් කරන්න. දැන් බුරාගෙන ඉන්න එපා. එහෙම කොහොමද පාර්ලිමේන්තුව තියාගන්න ඕනේ? අපට පර්සි මහේන්ද්‍ර ඕනේ, එයා තමයි රට බේරගත්ත වීරයා. එහෙම කොහොමද අපට රනිල් ඕනේ, එයා තමයි මේ අමාරු වෙලාවේ රට බාරගත්තේ. එහෙම කොහොමද සජිත්ට පුළුවන්නේ, අනුරට විතරයි හොරකම් චෝදනා නැත්තේ, එයාලට දෙමු. මේ ආදි වශයෙන් අපව කන්න පැනගෙන ඉන්න එපා. ඕන කෙනෙකුට දී ගන්න. අපට කියන්න තියෙන්නේ එකයි, ඔය පාර්ලිමේන්තු අවුරුදු 40ක් හිටපු අය ඉන්නවා, රනිල්, පර්සි මහේන්ද්‍ර, දිනේෂ් ගුණවර්ධනලා ඒ වගේ අය. එයාලට මේ රට හදන්න පුළුවන් වුණා නම් අපි දන්න කාලේ ඉඳලම මෙහෙම දුක් විඳෙයිද? මේ තරම් හිඟමනට වැටෙයිද? දැන්වත් ඔය දේශපාලන වහල්භාවයෙන් මිදෙන්න. මේ උන්දලා කලේම විකුණුපු එකයි, නායගත් එකයි, හෙටත් ඒකම තමයි. අප නිරන්තරයෙන් මේ වගේම මතක් කළා මානුෂ්‍ය ආධාර සමුළුවක් ඇඳවන්න කියලා. නමුත් බලධාරීන් තාම නිදි. අර දුටුගැමුණු කුමාරයා මුලින්ම යුද්ධ කළා වගේ තැනින් තැන එහෙම් මෙහෙම් කන්න යන්න එපා. තැනින් තැන පොඩ්ඩ පොඩ්ඩ ඉල්ලන්නේ නැතිව මේ රටේ ජනතාවගේ දුක ජාත්‍යන්තර සමුළුවකට කියන ක්‍රමයක් දැන්වත් හදාගන්න. තුන්වෙනියට අප කිව්වෙම කියන්නෙත් වහාම ඔය පාර්ලිමේන්තු වරප්‍රසාද කපන්න, කැන්ටිම වහන්න, ළඟපාත කඩ නැත්තම් කන්න එළවලු දෙකක් එක්ක කෑම එකක් දෙන්න. හැබැයි රුපියල් 300ක්වත් අඩුම ගානේ ගන්න. ඊට අඩුවෙන් පිනට නම් දෙන්න එපා. රටම හිඟමනේට වැටුණු වෙලාවක ඔය උන්දලට රජ කෑම දෙන්න එපා. වැහි නැති හෙන ජනතාව ඉල්ලනවා. සුපිරි වාහන ටික නැවත පවර ගන්න. ඒ සල්ලිත් මේ රටේ ආධාරවලට එකතු කරගන්න. මේ සියලු යෝජනා අතර අප ජනතාවගෙනුත් නිතර ඉල්ලා සිටියේ ප්‍රචණ්ඩත්වයට යන්න එපා කියලයි. රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට ඒ හා සමානව අපද ප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීමට ගියහොත් අවසන් පාඩුව ඔබටයි මටයි. ගිනි තිබ්බොත් අවසන් පාඩුව ඔබටයි මටයි. ඒ ගිනි තියන්නේ ඒ උන්දල දුක් මහන්සියෙන් හරි හම්බ කළ දේ නෙවෙයි, බොහෝ විට හොරා කාපුවා අයිති ගිනි දෙවියන්ට නෙවෙයි, රටේ ජනතාවටයි. ගිනි තිබ්බහම මේ උන්දලට පුළුවන් අන්තිමට රක්ෂණයෙන් කොහොම හරි ඔය මුදල කව කරගන්න. අන්තිමට අපේ බදු මුදල් වලින්මයි ඒවත් ගෙවෙන්නේ. එනිසා අප ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරනවා. ඒක අදටත් හෙටටත් වලංගුයි. හැබැයි විශේෂයෙන් අරලියගහ දන්සලේ පොළු දන්සල තමයි මේ
රට ගිනි තිබ්බේ. ඒ ගිනි ඇවලූ පර්සි මහේන්ද්‍ර ඇතුළු නඩේට එරෙහිව යුක්තිය ඉටුවිය යුතුයි. අද ආයේ පොලිසියට මතක් කරනවා වලහ වෙනුවට හාවෝ අල්ලන්න එපා. වලහම අල්ලන්න. පොලිස් ලොක්කන්ගේ කොඳු නැති වැඩ නිසා වැඩිමනක් අසරණ වෙලා ඉන්නේ පොලිස් පොඩ්ඩන්. අද පෙට්‍රල් ෂෙඩ් ළඟත් ඒ සමහර නිලධාරීන්ව දෙකේ කොලයට වැටිලා. ඔය පොලිස් යුනිෆෝම් එකේ ගෞරවය රකින්න බැරි නම් පොලිස්පතිට අදත් මතක් කරනවා ගෙදර යන්න. හැබැයි දේශබන්ධුර දීලා එහෙම නෙවෙයි හොඳේ. එහෙම වුණොත් අර මොන ගෑනිද දීලා මොන ගෑනිද ගත්තා වගේ වෙනවා. ඇත්තටම මේ ගෙවෙන්නේ යක්ෂයාගේ හෝරාවයි. දුර්දාන්ත අශිෂ්ට දේශපාලනය තුළ මිනිසුන් ඇන කොටා ගන්න තැනට රට පත්වෙමින් තිබෙනවා. පෝලිම්බල මේ හලන්නේ තමන්ගෙම පැලැන්තියේ අහිංසකයගේ රුධිරය කියලා තේරුම් ගන්න. කරුණාකරලා තමන්ගෙම පන්තියේ මිනිහෙකුට පහර දෙන්න එපා. මේ මජර දේශපාලනචින්ගේ පැතුමත් ඒකමයි. ඔය විදිහට හත් අට දෙනෙකු පෝලිම්බල ගහගෙන මරාගත්තම මේ උන්දලට රජමගුල්. අර කතාවක් තියෙනවා ඌරන් කැකුල තලනකොට හබන් කුකුලන්ට රජමගුල් කියලා. අපට තේරෙනවා පෑය 10-15 පෝලිම්බල ඉන්නකොට ඇතිවන වේදනාව. ඒක හරිම දුක්බර වෙහෙසක්. ඒ වෙහෙස තියෙන තවත් මිනිහෙකුට ගහන්න එපා. මේ විදිහට මේවා උත්සන්න කරලා අන්තිමට හමුදා පාලනයකට රට අරන් යන්න පුළුවන්. තාමත් පාරපුරා අඩියෙන් අඩිය හමුදා සෙබළුන්. ඒ නිසා ජනතාව ලෙස අපේ විරෝධය පළ කිරීමේ අයිතිය උපරිමයෙන්ම තියාගෙන යමු. ඒත් ගිනි තියන්න, පාරවල් හරස් කරන්න මේ වෙලාවේ දෙපාරක් හිතන්න. විශේෂයෙන් හෙට ඉඳලා ඔබෙත් මගෙත් අහිංසක දූදරුවන් අපොස සාපෙල ලියනවා. සමහර දරුවන් හෙට එළියට එන්නේ හැම් බේකන් චීස් කාලා නෙවෙයි. සමහර දරුවන් යාන්තම් කහට කෝප්පයක් බීලයි විභාගෙට යන්නේ. හැම් බේකන් චීස් කන උන්ගේ දරුවන් බොහෝ අය ලියන්නේ ලන්ඩන් ඕ ලෙවල් ඒ ලෙවල්. පාරවල් හරස් කළා කියලා ඒ මජර දේශපාලනඥින්ට උන්ගේ දරුවන්ට දැනෙන්නේ නැහැ. ඔය හරස් කරපු එක පාරක් ළඟ දැකලා තියෙනවද මැති ඇමැති වාහන? මේ දවස්වල නම් එහෙම යන්නෙත් නැතුව ඇති. එනිසා කරුණා කරලා හෙට සිට මේ දරුවන්ගේ විභාගයේ අවසන් වන තෙක් පාරවල් අවහිර කරන්න එපා. ඒ වගේමයි විභාගයට යන දරුවෙකු දුටු හොත් විභාග ශාලාව ළඟින් බස්සන්න. ඒක බොහොම උතුම් පින්කමක්. විශේෂයෙන් අද ටෙලිවැකිය අවසන් කරන්නේ ජපානයෙන්. අද ලෝකයේ පුරාම අතිවිශාල පිරිසක් ටෙලිවැකිය නරඹනවා. එහිලා අපට ලැබෙන ප්‍රතිචාරවලට ස්තුතියි. අද ජපානයේ සිට අපට දුරකථන ඇමතුමක් ලැබුණා. විශේෂයෙන් අප මේ රටේ දරුවන්ගේ ඖෂධ හිඟය පිළිබඳව, ඖෂධ නැතිව දුක් විඳින දරුවන් පිළිබඳව නිතර මතක් කළා. මේ වන විට ජපානයේ තොයෝෂිකි ජපන් දේවස්ථානයේ සහ මීසමේ සියලු දෙනා මුදල් එකතු කරමින් සිටිනවා. මීසම් පාලක ජූඩ් පීරිස් පුල්ලේ පියතුමා ඊට මුල් වී ක්‍රියා කරනවා. මේ පිරිසේ එකම අපේක්ෂාව ළමාරෝහලේ දැනට හිඟ ඖෂධ හා උපකරණ 20ක් සඳහා ආධාර කිරීමයි. අප අදත් ඔවුන්ට කියා සිටියේ මේ රටේ කුමන නිලධාරියෙකු හෝ වෛද්‍යවරයෙකු නමටවත් ඩොලර් නම් එවන්න එපා කියලයි. මේ රටේ දූෂණයට සම්බන්ධ හුදෙක් දේශපාලනඥයින් පමණක්ම නෙවෙයි, සමහර නිලධාරීන් උපන් ගෙයිම හොරු. ඒ නිසා ඒ අදාළ හිඟ ඖෂධය නියමිත සමාගම්වලට පිට රටින්ම ඕඩර් කරලා මුදල් ගෙවලා මේ රටට එවන්න. තව දෙතුන් දෙනෙකුගෙනුත් විමසන්න ඇත්තටම හිඟද කියලා. මොකද රජයේ වියදමින් රෝහලට එන ඖෂධයත් පන්නලා පිට ෆාමසිවලට විකුණපු විකුණන්න පුළුවන් හොරු ඉන්න රටක් මේක. මේක දැන් හොර ගුහාවක්. ඒ නිසා අප ඉතා ඉහලින්ම ඔබ වැනි විදේශීය සැබෑ මිනිසුන්ගේ ආධාර උපකාර රටට අවශ්‍යයි කියලා ඉතා ආදරයෙන් මතක් කරනවා. ඔබ ඊට අත්වැල් බැඳගන්න. අප නාලිකාවක් ලෙස ඊට නිසි ප්‍රචාරය දෙන්නම්. විශේෂයෙන් ඖෂධ වර්ග අදාළ විදෙස් සමාගමට හැකිනම් දේශීය නියෝජිතින් එක්කත් කතා කරලා මුදල්ම ගෙවලා අපේ රටට එවන්න. ඒක ලොකු පිනක්. අපටත් කියන්න අප ඔබේ පින් කටයුත්ත රටටම කියන්නම්. හුදෙක්ම මේ අපත දේශපාලනඥයින් නිසා මේ රටේ අහිංසක මිනිස්සුන්ට බෙහෙත් නැතුව, කෑම නැතුව මැරෙන්න දෙන්න එපා. ඔබේ ආදරණීය හස්තය දිගු කරන්න. එය සදාකාලික ගෞරවයට හේතුවනු නියතයි.